එහෙමනම් සියලුම දෙනාට සුබ දවසක්. ඒ වගේම ගුරුගෙදර නාට්‍ය හා රංග කලාව වැඩසටහනට 12 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සියලුම සිසුන් ආයුබෝවන් කියලා මම ඉත ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න හදන්නේ සංස්කෘත නාට්‍ය කලාව ගැන මාතෘකා කීපයක්. සංස්කෘත නාට්‍ය කලාව කිව්වම ඔයගොල්ලෝ දන්නවා ග්‍රීක නාට්‍ය කලාවට පස්සේ ලෝකේ පැරණිතම ලිඛිත සාහිත්‍යයක් තියෙන නාට්‍ය කලාව තමයි සංස්කෘත නාට්‍ය කලාව. සංස්කෘත නාට්‍ය කලාව තියෙන්නේ කොහෙද ඒකොත්? සංස්කෘත නාට්‍ය කලාව තිබුණේ ඉන්දියාවේ. ඉතින් මේ සංස්කෘත නාට්‍ය කලාව ගැන පොතක් ලියලා තිනවා අපේ මහාචාර්ය වෝල්ටර් මාර්සිංහ සර්. එතුමා අපේ ගුරුවරයෙ. ඉතින් එතුමා උගන්වපු කරුණුවලින් තමයි මම මේ අද පාඩමත් කියලා දෙන්න හදන්නේ. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මේ තිරයේ දිස් වෙනවා සංස්කෘත නාට්‍ය හා රංග ශිල්පය කියලා අපේ මහාචාර්යතුමන් ලියපු අගනා ග්‍රන්ථයක්. ඉතින් ඒ පොතේ තියෙනවා ඔබට අවශ්‍ය කරන සියලුම කරුණු. ඉතින් ඒ කරුණු සරලව පැහැදිලි කරලා දෙන්න තමයි මම මේ අපේ පිළියන්දල කලාපයේ ගුරු උපදේශිකාතුමිය ගංගා මිස් එක්ක අද ඔයගොල්ලෝ හම්බෙන්න ආවේ. දැන් එහෙනම් බලමු මේ සංස්කෘත නාට්‍යවල වැදගත්ම මාතෘකා කීපයක්. අපි බලමු ඉස්සෙල්ලාම සංස්කෘත නාට්‍යයේ නාට්‍යමේ අවස්ථා කියන්නේ මොනවාද කියලා. නාට්‍යමේ අවස්ථා. මේ මාතෘකාව ඉතාම වැදගත්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට උසස් පෙළ විභාගෙට අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු බොහොමයක් මේ නාට්‍යමය අවස්ථා කියන මාතෘකාව තුළ තිබෙනවා. නාට්‍යමය අවස්ථා කියපුවාම සංස්කෘත නාට්‍යයක කතාවස්තුව තියෙනවනේ. කතාවස්තුව ආරම්භයේ ඉඳලා අවසානය දක්වා දිවෙනවා. කතාව පෙළගස්සලා තියෙනවා. ඒ කතාව තුළ තියෙන්න ඕනේ නාට්‍යමය අවස්ථා කියලා කොටසක් භරත මුනිවරයා නාට්‍ය ශාස්ත්‍රය කියන පොතේ ලියලා තියෙනවා. එතකොට මේ නාට්‍යමය අවස්ථා මොනවද කියලා අපි බලමු. මොකද්ද ගංගා මිස් පළවෙනි එක? ආරම්භ නැත්නම් ප්‍රාරම්භ කියලාත් අපි ඒකට කියනවා. ඔව්. ආරම්භ කියන එහෙම නැත්නම් ප්‍රාරම්භ කියලාත් කියනවා නේද? ඔව්. ඊළඟ එක යත්න. යත්න. ඒකට ප්‍රයත්න කියලාත් කියනවා. සමහර පොත්වල ප්‍රයත්න කියලා කියනවා. ප්‍රයත්න කියලාත් කියනවා. එතකොට ඊළඟ එක ප්‍රාප්ත්‍යාශා. ප්‍රාප්ත්‍යාශා ඔවලන පේනවා ඇති ප්‍රාප්ති සම්භව කියලාත් ඒක හඳුන්වනවා. ඊළඟට නියතාප්ති. නියතාප්ති කියන එකට තමයි නියත ඵල ප්‍රාප්ති කියලා කියන්නේ. පස්සේ එක තමයි පලාගම. ඒ කියන්නේ ඵල යෝග. ඵල යෝග කියලා කියනවා. දැන් ඔයගොල්ලෝ මේක සාමාන්‍යයෙන් මතක තියාගන්න ආරම්භ යත්න ප්‍රාප්ති ආශා නියතාප්ති පලාගම කියන කොටස් පහ. මේ වගේ කොටස් පහ පහ තමයි තියෙන්නේ. සමහර ඒවා කොටස් 10ක් තියෙනවා. තව සමහර ඒවා කොටස් 5ක් තියෙනවා. දැන් අපි බලමු මේ නාට්‍යමය අවස්ථා. එහෙම නැත්නම් නාට්‍යයේ ක්‍රියා විකාශනයේ අවස්ථා පහ එකින් එක අරගෙන දැන් ආරම්භක අවස්ථාව මොකද්ද? ඒකෙදි මොකද්ද වෙන්නේ? එහෙම නැත්නම් ආරම්භක අවස්ථාව හඳුන්වන්නේ කොහොමද කියලා. එතකොට දැන් අපිට තියෙනවානේ මේ සකුන්තලා කියන පොත DE හෙට්ටිආරච්චි මහත්මයයි පියදාස නිස්සංක කියන මහත්මයයි පරිවර්තනය කරපු මෙන්න මේ පොත ඔයගොල්ලෝ ගාව තියෙනවා. මේක තමයි නිර්දිෂ්ට කරලා තියෙන්නේ. මේ පොතේ ආරම්භක අවස්ථාව කොතනද තියෙන්නේ? ඒ වගේම ඔයගොල්ලන්ට දැන් විෂය නිර්දේශයේ තියෙනවා 12 13 වසරට අදාළව රත්නාවලී නාටිකාවත් උගන්වන්න කියලා. ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙනවා. රත්නාවලී නාටිකාවක් තියෙනවා. ඒ වගේම සකුන්තලා නාටකයක් තියෙනවා. ඇයි මේ නාටිකාව කියන්නේ? ඇයි සකුන්තලා නාටකය කියන්නේ කියන එක පස්සේ අපි දැනගමු. කොහොම හරි ගමන් නැහැ. රත්නාවලී නාටිකාවිනුත් අපි උදාහරණයක් දෙනවා. සකුන්තලා නාට්‍යිනුත් උදාහරණයක් දෙනවා. එහෙනම් දැන් බලමු මේ ආරම්භකේන අවස්ථාව මොකද්ද කියලා. දැන් බලන්න මේකේ තියෙනවා නේත්‍රුගේ අරමුණ. කවුද ගංගා මිස්? නේත්‍රු කියන්නේ කතාවේ කතා නායකයා.
ඔව් කතාවේ නායකයා එහෙම නැත්නම් නායිකාව නේත්‍රුගේ අරමුණ එතකොට මේ ආරම්භ අවස්ථාව කියන්නේ මේ කතා නායකයා එයාගේ අරමුණ හෙලි කරන අවස්ථාව දැන් මෙහෙමනේ සකුන්තලා නාට්‍යයේ දුෂ්‍යන්ත රජුව මෝදඩේම යනවා රතාචාර්යත් එක්ක තව ගොඩාක් පිරිස යනවා ඉතින් ආ යනකොට ගොඩක් සෙනග යනවනේ විදූෂකත් යනවා දැන් මේ තපෝණයේ කිප්පි මහා වනාන්තරයක මේ දුෂ්‍යන්ත රජතුමා මෝදඩේම යනවා පළවෙනි අංකයේ ගිහිලා මුවෙක් දකින්න දැන් මේ දුනුහුයි අරගෙන දැන් මේ විදින්න හදනවා විදින්න හදනකොටම ඒ අර මුව පොව්වයි එතකොට රජ්ජුරෝ අතරේ එකපාරටම තාපසවරු පෙනී ඉඳලා කියනවා මේ මේ වැඩේ කරන්න එපා මේ මුවට විදින්න එපා මෙයා මේ කන්නව ඍෂිවරයාගේ අසකෝට අයිති මුවේ උට විදින්න එපා එතකොට දුෂ්‍යන්ත රජ්ජුරෝ වෙන රජගොල්ලෝ වගේ නෙමෙයි කියන දේ අහනවා කියන දේ අහලා එයා දුනුහි නැවත දාමා ගත්තා ඒ කරන්න ගිය වැඩේ කළේ නැහැ. ඒ කියන්නේ මොවට විද්දේ නැහැ. එතකොට ඒ ඍෂිවරයා, ඒ කියන්නේ යාගේ නම වයිකානස. වයිකානස තමයි ඒ ඍෂිවරයාගේ නම. ඒ කියන්නේ තපෝවනේ ඉන්න තාපසයෙක් කියලා හිතාගන්නකෝ. එයා කිව්වා, "දැන් ඉතින් ඔබ හොඳ වැඩක් කළේ. අපි කිව්ව දේ ඇහුවා. එහෙමනම් දැන් මේ කිට්ටුව තපෝවනේ කන්න ඍෂිවරයාගේ අසපුව තියෙනවා." එයාට ගිහිල්ලා ටිකක් ගිමන් නිවාගෙන මහන්සිය ඒ කියන්නේ විඩාව අරගෙන යන්න කියලා කිව්වා. ඊට පස්සේ දුෂ්‍යන්ත රජුරෝ හොඳයි කියලා ගම ගිහින් බලන්නම් කියලා ගියා. හැබැයි යන්න ඉස්සෙල්ලා කිව්වා මේ මේ වෙලාවේ කන්න ඍෂිවරයා නැහැ. සකුන්තලාගේ අපලූපද්‍රවයකට පූජාවත් තියන්න මේ දැන් ගියා සෝමතීර්ථයට. සෝමතීර්ථය කියන්නේ අපලූපද්‍රව වලට මේ යාග හෝම පවත්වන ප්‍රදේශයක් කියලා හිතාගන්නකෝ. මේ දැන් එතුමා ගියා හැබැයි යාගේ දුව ඉන්නවා කවුද සකුන්තලා ඉන්නවා ගිහිල්ලා පොඩ්ඩක් හම්බ වෙලා ඉතින් පොඩ්ඩක් ගිමන් නිවාගෙන යන්නවා කියලා රජුරණ හිතන්නේ නැති ආ දැන් හොඳයි එහෙනම් නේද සකුන්තලා කියලා කෙනෙකුත් ඉන්නවා කියලා කිව්වනේ දැන් මේ රජුරෝ හිමි හිමි යනවා දැන් එකපාරටම කට්ටිය යන්න හොඳ නැති හින්දා රතාචාර්යයි කට්ටිය මග නවත්තලා හිමීට ගිහිල්ලා මෙයා මේ ගහකට මුවා වෙලා බලාගෙන ඉන්නවා කවුද ඉන්නේ දැන් සකුන්තලයි රියන් වදයි අනුසුයයි ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ තරමට ගැලපෙන කල ටිකක් අරගෙන මල් ගස් වලට වතුර හිමින් ඉන්නවා අනේ එතකොට දුෂ්‍යන්ත රජුරෝ දැන් මේ බලාගෙන ඉන්නවා එයා කියන කතමියන්සා කන්ව දූහිතා මොකද තමයි කියන්නේ නැත්තේ කතමියන්සා කන්ව දූහිතා ඒ කියන්නේ මොනව මේ කන්න ඍෂිවරයාගේ දුව කන්න ඍෂිවරයා කියන්නේ තවුසදම් පුරණ කෙනෙක්. මෙයාට මේ වගේ දෙයක් ඉන්නවද? අම්මෝ. ඒ කියන්නේ දුෂ්‍යන්ත රජුරවන්ට මෙයා දැකපු ගමන් පුදුම හිතුණා මේ වගේ ලස්සන මේ තරුණියක් මේ තපෝනේ මේ අසපුවේ ඉන්නවා කොහොම යාට පුදුම හිතලා ආසාවක් ඇති වුණා. ආන්නේ එයාගේ මේ මේ මෙයා එයා දැකලා එයා පිළිබඳව සිතක් පහළ වෙලා කියන එක දැන් අපිට තේරෙනවා. අන්න එතන තමයි ආරම්භක අවස්ථාව. එහෙම නැතුව මේ නාට්‍යයක ආරම්භක අවස්ථාව කියන්නේ නාට්‍ය පටන් ගන්න වෙලාව නෙමෙයි. දැන් අපි කියනවා නාට්‍ය පටන් ගන්න ඕන බෙල් තුනක් ගහලා ප්‍රධාන තිරය අරිනවා. අපි කියනවා නාට්‍ය ආරම්භ වුණා කියලා. ඒ අර්ථේ නෙමෙයි සංස්කෘත නාට්‍යයක ආරම්භක අවස්ථාව කියන්නේ මේ ක්‍රියාවක් වෙන්න මුලපුරණ අවස්ථාව. එහෙනම් ප්‍රථම වරට නේත්‍රු ඒ කියන්නේ කතා නායකයාගේ සිතෙහි අදහසක් පහළ වුණා සකුන්තලා පිළිබඳව. පහළ වෙලා මෙයා දැන් මේ ගහට මුවා වෙලා තවත් බලා ඉන්නවා. දැන් යාටම කියා ගන්නවා. අපි වට කියනවා මේ මේ ආත්මගත වාසන කියලා. යාම කියා ගන්නවා. යාටම කියා ගන්නවා. ඉසිවරයත් කිසිම ਵਿਚාරයක් නැතුව වාගේ නෑව අසපුයි වැඩේ යදවන්නේ. කේන් තිද්දිලා ඉන්නකට. මේ මේ කන්න ඍෂිවරයා ගැන දුෂ්‍යන්ත රජුරවන්න කේන් තිද්දිලා පොඩ්ඩක්. ඉසිවරයත් කිසිම ਵਿਚාරයක් නැතුව වාගේ මේ වස්පු වැඩේ යදවන්නේ මේ මල් පැල වලට වතුර එහිනවා ඒකෙත් ලොකු වැඩක් කිය. ඒ වුණත් දැන් දුෂ්‍යන්ත කැමති නෑ. අයි මෙයා කැමතිනේ. මෙයා කැමති මේ මේ ළමයා මේ මේ වතුර පොඩ්ඩක්වත් මේ මල් වලට එහිනවට මෙයා කැමතිනේ. අම්මෝ ඒකෙන් තේරෙනවා අපිට දුෂ්‍යන්ත දැන් හොඳටම දැන් මෙයා ගැන
ආසාවෙන් තමයි ඉන්නේ කියලා. අන්න එතන තමයි ආරම්භක අවස්ථාව. දැන් ඉතින් කොහොමද මම සකුන්තලා නාට්‍ය ආරම්භක අවස්ථාව කිව්වා. දැන් අපි බලමු අපේ මේ රංගාමිෂ්ඨ කියමු රත්නාවලි නාටිකාවේ. රත්නාවලි නාටිකාවේ තෝම අවස්ථාවක් තියෙනව නේද? පොඩක් කියන්නකෝ. ඔව්. රත්නාවලි නාටිකාවේ රත්නාවලි කියන්නේ සිංහල දේශයේ රජතුමාගේ දියණිය. එයාගේ ඉසිවරයෝ එයාට කියනවා අනාගත වාක්‍යයක්. ඒ මොකද්ද? එයා විවාහ කරගන්න කෙනා කවදා හරි අධිරාජ්‍යයක් වෙනවා කියලා. ඉතින් මේක දැනගත්තු උදෙන් රජතුමාගේ අමාත්‍යවරුන් කල්පනා කරනවා මේ රත්නාවලී කුමරිව කොහොමද අපි උදෙන් රජතුමාට විවාහ කරලා දෙන්නේ කියලා. ඒකට පුංචි බාධාවක් තිබුණා. ඒ තමයි මේ වෙනකොට උදෙන් රජතුමා විවාහ වෙලා හිටියේ වාසවදත්තා කියලා බිසවක් එක්ක. ඉතින් රත්නාවලී කුමරිගේ පියාණන් කැමති වෙන්නේ නැහැ උදේ රජතුමාට ඇය විවාහ කළ දෙන්න විවාහක නිසා වාසවදත්තා බිසවත් සමග. ඉතින් මොකද කරන්නේ? ඒගොල්ලෝ වාසව නුවර ඇති වුණු ගින්නකින් වාසවදත්තා බිසව පිලිස්සුණයි කියලා ආරංචියක් පතුරවලා රත්නාවලී කුමරිව විවාහ කර දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් කොහොම හරි රත්නාවලී කුමරිය මේ උදේ රජතුමාගේ රාජ්‍යයට එනවා. නැවක නගල තමයි එවන්නේ. අතරමඟදී නැව මුහුදුපත් වෙනවා. හැබැයි කොහොම හරි රත්නාවලි කුමරිය ලෑලි කෑල්ල කාදාරෙන් බේරිලා මේ රටට එනවා. කොහොම හරි ඇයව ගෙනල්ලා බාර දෙන්නේ වාසවදත්තගේ සේවිකාවක් හැටියට. ඉතින් මෙහෙම අන්තපුරේ සේවිකාවක් විදියට ඉන්න ඇය දවසක් යනවා මේ රටේ තිබුණ විශේෂ උත්සවයක්. ඒ තමයි මදර මහෝත්සවය. ඒ කියන්නේ අනංගයාට පුද සත්කාර කරන උත්සවයක්. ඉතින් මේ උත්සවයට යන සාගරිකා ඇයට සාගරිකා කියලා නම දීලා තමයි යවුගන්ධරාය නමැත්තේ වාසවදත්තට ඇයව බාර දෙන්නේ. ඉතින් සාගරිකා මේ උත්සවයට ගිහිල්ලා ඉන්න අතරේ එයා දකිනවා මේ උදේන රජතුමාව. ඒ වෙලාවේ ඇය හිතනවා මේ අනංගයා කියලා රැවටෙනවා. අනංගයා පුද ලැබෙන උත්සවේනේ. කොහොම හරි ඊට පස්සේ එයා දැනගන්නවා ඒ උදේන රජතුමා කියලා. අපි ඒ අවස්ථාව පොඩක් අර මේ දැන් මට ඕනේ මේ දඟුණ සාගරික අර අනංගයාට පුද පූජා පවත්වන එක හොරෙන් බලාගෙන ඉන්නව නේද? ඔව්. ඒ බලාගෙන ඉඳලා ඒ සාගරික මොනවද කියනව නේද? අර අන්නේ පොඩක් කරලා පෙන්නන්නකො. ඔව්. සාගරික මල් නෙලෙමින් ඉන්නේ. අනේ හැබෑටම මල් වලට ආසාවෙන් මං කොච්චර නම් වෙලාවක් ගත කරාද? දැන් ඉතින් මේ නිකගහට මෝවා වෙලා හොඳින් බලන් ඉන්න ඕනේ. මොනවා මේ හැබෑ මනංගේ ඇවිල්ලානේ පුද සත්කාර ලබන්න. පීරජතුමාගේ අන්තපුරේ දිනම් පුදන්නේ අනංගයාගේ චිත්‍රයකටයි. මමත් මෙතන ඉඳගෙන මේ මල් වලින් අනංගයා පුදන්න ඕනේ. අනංග දේවයාණනි, ඔබ වහන්සේට නමස්කාර වේවා. ඔබ වහන්සේගේ දර්ශනය නිෂ්ඵල නොවේවා. දැන් ඉතින් බැලිය යුතු සේරම දේවල් බැලුවා. දැන් ඉතින් කවුරුවත් මාව දකින්න ඉස්සෙල්ලා ඉක්මනට මෙතනින් යන්න ඕනේ. මොනවා මේ පීරජතුමා මට සරණ කළ දුන්න උදේන රජතුමානි, අනුන්ට මෙහි කාරකම් කිරීමෙන් අවමානයට පත්වන මගේ ජීවිතය අද මෙතුමාගේ දර්ශනයෙන් සම්මානයට පත් වුණා. බිසව යන්න ලෑස්ති. මමත් ඉක්මනට යන්න ඕනේ. මගේ කාලකන්ණි කමක මහත. හිතේ හැටියට මට රජතුමාව බලාගන්නවත් ඉඩක් ලැබුණේ නැහැනේ. ඔන්න ඔය ආකාරයට. මේකනම් හරිම හොඳට ඔයගොල්ලන් තේරෙන්නේ නැති නේද? හිතේ හැටියට මට රජතුමාව බලාගන්නවත් හම්බුන්නේ නැහනේ. දැන් ඒකෙන් තේරෙනවා මේ සාගරිකට මොනතරම් මේ උදේ රජ්ජුරුව කෙරෙහි හැඟීමක් ඇතිවෙලාද කියන එක. එහෙනම් ඒ නාට්‍ය ඒ ආරම්භක අවස්ථාව ගංගමිස් හොඳට කරලා පෙන්නුවා. ඔයගොල්ලන්ට හොඳට තේරෙන්නේ නැති. දැන් ඉතින් අපි බලමු මේ අනිත් අවස්ථාව මොකක්ද කියලා. දැන් ආරම්භ තියෙනවා ඊළඟට යත්න. යත්න කියන්නේ අරමුණ ඉටු කර ගැනීමට දරන දැඩි උත්සාහය. දැන් කොහොමද දැන් අරමුණ ඉටු වුණානේ? අරමුණ ඇති වුණා. ඉටු වුණා නෙමෙයි, අරමුණක් ඇති වුණානේ. ද
දැන් මං කිව්වා ශකුන්තලා නාට්‍යයේ දුෂ්‍යන්ත රජතුමාට දැන් මේ මේ ආසාවක් ඇති වුණා ශකුන්තලා පිළිබඳව. දැන් ඉතින් මොකද කරන්න? දැන් මේ නිතරම මේ ශකුන්තලා හම්බ වෙන්න තමයි යාට උනේ. උත්සාහ ගන්නවා. නේද? යත්න කියන්නේ ඒකනේ. ප්‍රයත්න. ඒ කියන්නේ උත්සාහ ගන්නවා. ඒ අරමුණු ඉටු කර ගැනීමට දරන දැඩි උත්සාහය තමයි යත්න කියන අවස්ථාවෙන් කියන්නේ. ඒ කියන්නේ ඒ සඳහා ඔහු ගන්නා ක්‍රියාමාර්ග මොනවද? දැන් මේ දුෂ්‍යන්ත රජුරුව ශකුන්තලා නාට්‍යය. එයා මේ ශකුන්තලා හම්බෙන්න ඕන හිඳ අසපුවේ ඉන්න නොයෙක් නොයෙක් හේතු හදා ගන්නවා. දැන් එක වෙලාවක එයාගේ මෞතුමිය මේක මෞබිසව හස්තිනාපුරයට එන්න කියලා පණිවිඩයක් කියනවා. මේ පූජාවක් තියෙනවා දානමාන කටයුත්තක් අන්න එකට සහභාගී වෙන්න කියලා. නමුත් දුසන්ත රජුරෝ යන්නේ නැහැ. එයා කියනවා මේ මේ විදූෂකට අනේ ඔයාටත් අපේ අම්මා මේ මට වගේම තමයි සලකන්නේ පුතේකට වගේ සලකන්නේ ඔයා ගියාම හරි කියලා එයා යවලා මෙයා ඉන්නවා. ඉතින් අපි දන්නවා දැන් මේ මේ ප්‍රයත්නයක් දරනවා. මේ එක්කම යාට අර තවත් මේ රපෝවනේ ඉන්න තවස පිරිසක් ඇවිල්ලා කියනවා මේ කන්න කුලපතිතුමත් නැහැ. ඒකින්ද හරිම මේ බාධක තියෙනවා හරි භයානකයි මේ රාක්ෂයෝ ඉන්නවා නොයෙක් නොයෙක් භයානක සත්තු ඉන්නවා ඒක නිසා අපිව මේ ආරක්ෂා කරගන්න. එහෙනම් ඔබතුමා නවතින්න කියලා. හොඳයි ඉතින් මේ ඕගොල්ලෝ කියනවා නම් ඉතින් මම ඉන්නම් කොනේ කියලා මියා හරි ව්‍යංගයෙන් හරි කැමතියි දැන් මේ මේ වැඩේට. ඇයි ශකුන්තලත් එක්ක ඉන්න පුළුවන්නේ ඔන්න වගේ උත්සාහ ගන්නවා. උත්සාහ ගන්නකොට පේනවා. අන්න ඒකට තමයි යත්න අවස්ථාව කියලා කියන්නේ. එහෙම නැත්නම් ප්‍රයත්න කියලා කියන්නේ. ඉතින් ඕගොල්ලන්ට ඒ තැන්වල උදාහරණ දෙන්න ඕනේ. දැන් අපි බලමු රත්නාවලී නාටිකාවේ කොහොමද දැන් සාගරිකා මේ උත්සාහ ගන්නේ වේන රජුරුව දැක ගන්න කියලා. ඒ කොහොමද? ඔව් රත්නාවලී නාට්‍යයේදීත් වෙන්නේ මෙහෙමයි. රත්නාවලී කුමරිය ඒ වෙලාවේ දකින්නවනේ උදේන් රජතුමාව දැක්කට එයාට හිතේ හැටියට බලා ගන්න බැරි වෙනවා. ඉතින් මෙයා උදේන් රජතුමා ගැන බොහොම ආදරයෙන් මුසපත් වුණු හැඟීමෙන් හිත වේදනාවෙන් ඉන්නවා. ඒ ඉඳලා එයාට හිතෙනවා මට දැන් ජීවත් වෙලා වැඩක් නැහැ මට ඔහුව ලබා ගන්න බෑ මං මැරෙන්න ඕනේ කියලා තරම් හිත වේදනාවක් ඇති වෙලා මෙයා මොකද කරන්නේ චිත්‍රපලකයකුයි තෙලිකූරු පිට්ටියකුයි අරගෙන කෙසෙල් උයනට යනවා රජතුමාගේ රූපයක් ඇඳලා ඒක දිහා බලලා මැරෙනවා කියලා හිතාගෙන. ඉතින් මෙයා චිත්‍රපලකේ තෙලිකූරු පෙට්ටියයි අරගෙන කැලේට ගිහිල්ලා රජතුමා ගැන මෙන්න මෙහෙම හිතනවා. අපි ඒකත් පොඩ්ඩක් කරලා බලමු නේද? අනේ පොඩ්ඩක් කරලා බලන්න. දැන් චිත්‍රපලකේ අරගෙන එයා යනවා මේ කැසල් උනේට. ඔව්. චිත්‍රපලකේයි තෙලිකූරු පෙට්ටිය අරන් ගිහිල්ලා තමන්ට ලැබෙන්නේ නැති කෙනෙක් ගැන දිගින් දිගටම කල්පනා කිරීමෙන් නැති වැඩක් නැහැ. එයින් වෙන්නේ හිතේ වේදනාව එන්න එන්න වැඩි වෙන එක විතරයි. මේ නිසා කාල කණි මට මැරෙන මැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ඒත් කවුරුවත් එන්න ඉස්සෙල්ලා මගේ හිත ගිය කෙනාගේ රූපේ ඇඳලා බලලම මැරෙන්න ඕනේ. හිතේ කැළඹීම නිසා අතත් වෙවුලනවා. ඒත් ඔහුව දකින්න වෙන ක්‍රමයක් නැති නිසා කුමාරි හිත හදාගෙන ඔහුගේ රූපේ ඇඳලා බලලම මැරෙන්න ඕනේ. ඔහුගේ රූපේ නම් ඇඳා. ඒත් ඇස්වලට කඳුළු පිරෙන නිසා හරියට මුකුත් පේන්නේ නැහැ. ඔන්න ඒ ආකාරයි. ඒතර දැන් බලන්න මේ ඇස්වලට කඳුළු පිරিলে මේ රූපේ බොඳ වෙලා පේන්නේ ඇයි? මේ මෙයාගේ දුකට හැට කඳුළු ඇවිල්ලා ඉතින් චිත්‍රේ පේන්නේ නැහැනේ. නේද? ඉතින් බලන්න දැන් අර සාගරිකා උදේන රජුරෝ දැක ගන්න සජීවීව බැරි නිසා චිත්‍රයක් ඇඳලා හරි බලා ගන්න හදනවා. ඉතින් අන්න ඒක තමයි යත්න. ඒක ඒ ප්‍රයත්නයක් ගන්නවනේ යා. එතකොට ඒක රත්නාවලී නාටිකාවෙන් උදාහරණයක් ලියන්න පුළුවන් ඕන ඕගොල්ලන්ට. එහෙම නැත්නම් ශකුන්තලා නාට්‍ය උදාහරණයක් ලියන්න පුළුවන්. දැන් ඔය සංස්කෘත නාට්‍ය දෙක තමයි ඕගොල්ලන් බලා ගන්න කියලා තියෙන්නේ ගුරුවත් පොතේ.
12 වසරේ 13 වසරේ දෙකටම අදාළව. දැන් ඕගොල්ලෝ ආරම්භ දන්නවා. එතකොට යත්න දන්නවා. දැන් බලමු ඊළඟ එක මොකද්ද කියලා. ප්‍රාප්ති ආශා. බලන්න ලියලා තියෙන්නේ. ලියලා තියෙන්නේ ඉවරදී අකුරු වලින් තමයි ඕගොල්ලෝ ඉබහට ලියන්නත් ඕනේ. ප්‍රාප්ති ආශා. ප්‍රාප්ති ආශා අවස්ථාව කියන්නේ මොකද්ද කියලා බලමු. ප්‍රාප්ති ආශා කියන්නේ මෙහෙමයි. දැන් කතානායකයාගේ හෝ කතානායිකාවගේ අරමුණ ඉටු කරගන්න යනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ දැන් සම්පූර්ණයෙන්ම මුළු ජීවිතේම මුළු දවසම කැප කරන්නේ මොකටද? අරමුණ ඉටු කරගෙන මේ දෙදෙනා එකතු වෙන්න හදන්නේ. මෙහෙම යනකොට බාධාවල් ලැබෙනවා. දැන් සාමාන්‍යයෙන් අපිටත් එහෙමනේ. හොඳ වැඩක් කරන්න හදනකොට නේද? ඉතින් මොනවා හරි බාධාවල් එනවා. මෙන්න මේ බාධාවල් තමයි ප්‍රාප්ති ආශා කියලා හඳුන්වලා තියෙන්නේ. ගැටලු සහගත අවස්ථා. බාධාකාරී අවස්ථා. දැන් මම ඔය එතන දාලා තිනවා පස්වෙනි අංකය කියලා. ඒ මොන නාට්‍යය දන්නවද? සකුන්තලා නාට්‍යයේ පස්වෙනි අංකය. සකුන්තලා නාට්‍යයේ දැන් ඔන්න ඔගොල්ලෝ කතාව දන්නවනේ. දැන් මීට ඉස්සෙල්ලා පාඩමක සකුන්තලා නාට්‍යය පිළිබඳව කරලා තිනවා. ඒක මම මේ නාට්‍යයේ සම්පූර්ණ විස්තරය කියන්නේ නැත්තේ. සකුන්තලා ගැමිණියක් බවට පත් වෙලා දැන් දරුවෙකුත් හම්බෙන්න ඉන්නවා. දැන් මේ තපෝවනේ පිරිසත් එක්ක හස්තිනාපුරයට යනවා. හස්තිනාපුරය කියන්නේ උදේන් රජුරෝ ඉන්න මාලිගාව තියෙන එහෙ. මාලිගාවට ගිහිල්ලා මොකද කරන්නේ? සකුන්තලා කියනවා මේ ඔබතුමා හමුණ ගහන්න ආවේ මාව අඳුර ගන්න බැයිද කියලා. දුෂ්‍යන්ත මේ ගණන් ගන්න. එයාට මෙයා අමතකයි. දැන් ඒතර ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට දුර්වාස ඍෂිවරයාගේ සාපයක් වැදිලා තින්නේ මේගොල්ලන්ට. දුර්වාසස් කියලා මහා නපුරු ඍෂිවරයෙක් ඉන්නවා. එයා අසපුවට ආපු වෙලාවක ආගන්තුක සත්කාර කළේ නැහැ කියලා සකුන්තලාට සාප කරලා තින්නේ. සකුන්තලා මේ සාපේ ගැට දන්නේ නැහැ. ඒක දන්නේ ප්‍රියංවදයි අනුසුයයි දන්නවා. හැබැයි දැන් ගැබිනිය බවට පත් වෙලා කොහොම හරි රාජසභාවට ගියා. රාජසභාවට ගියාට පස්සේ දුෂ්‍යන්ත රජුරුව මුණ ගැහෙනවා. දුෂ්‍යන්ත රජුරුව මුණ ගැහෙනකොට ගෞතමී කියලා තව කාන්තාවක් එක තමයි යන්නේ. ඊට පස්සේ ගෞතමී කියනවා, ඇයි රජතුමනි මතක නැද්ද? මේ ඔබ මේ පේරස් මුදු එහෙම දීලා මෙහෙම මෙහෙම ටික දවසක් ඉඳලා මෑව විවාහ කරගෙන උත්සව ආකාරයෙන් ගෙනියන්න එනවා කියලා ආව මතක නැද්ද? මෑව මතක නැද්ද කියලා දුෂ්‍යන්ත කියලා නෑ, මට මතක නෑ. කවුද මේ? කවුද මේ කාන්තාව? මොකටද බොරු කියන්නේ? මට මතක නැහැ කියනවා. එතකොට අර ගෞතමී ආර්යයා මොකද දරනවා කරන්නේ? අර දැන් මේ මේ සංස්කෘත නාට්‍යවල ප්‍රධාන කථානායිකාව දැන් සකුන්තලා මෙහෙම මේ මොට්ටෙක් කිලියක් වගේ එකක්. ඒ කියන්නේ මේ ඉස්සරහේ මූණ වහලා තියෙනවා දුහුල් පොඩි වස්ත්‍රයක්. ඒකට මොකද කියන්නේ? ඔගොල්ලෝ ඒක දන්නව නේද? මොකද කියන්නේ? දැන් බලන්න. ඔය දැන් තීරයේ තියෙන මොකද්ද? අවගුණ්ඨණය. අවගුණ්ඨණය කියන්නේ ඒ අර මූණ වහලා තියෙන දුහුල් වස්ත්‍රය. ඒ කියන්නේ මූණ එයා මෙහා පේනවා. දැන් සකුන්තලාට එළියේ ඉන්න අය හොඳට පේනවා ඒ දුහුල් වස්ත්‍රයෙන්. එතකොට අර ගෞතමී කියන ආර්යාව ඒ ගැහණු කෙනා සකුන්තලාගේ මෙහෙම ඒ දුහුල් වස්ත්‍රය ඔසවනවා. ආ ඉතින් මේ දැන්වත් මේ අඳුරු ගනිනේ කියලා. ඒත් අඳුරු ගන්නෑ. ඒ පාර ඉතින් නොයෙකුත් මේ ඔප්පු කරන්න එක එක දේවල් කියනවා. මේ එතකොට කියනවා මේ මතකද අර අපේ අසපුවේ හිටියා මුව පැටියෙක්, එයාට මේ මේ අර වතුර ගොට්ටක් හදලා ඔබතුමා පොවන්න හදනකොට ඌ ඒක බිව්වේ නැහැ. ඒකට මම මේ පොවනකොට ඒ මුවා ඒක බිව්වා. දුසන්ත කියනවා අනේ බුදුම දේවල්නේ කියන්නේ නේද? මේ මේ මේගොල්ලෝ මේ මොනවද මේ කියවන්නේ කියලා. ඊට පස්සේ අයි අයි ඔබතුමා මේ අර මට මුද්දක් දුන්නේ. මම මුද්දක් දුන්නේ මෙහෙම මෙහෙම කියලා. මුද්දක් දුන කෝබලන්නේ එක. අත බලනවා දැන් මුද්දක් නැහැ. දැන් මුද්දක් නැහැ, ඔප්පු කරගන්න විදියක් නැහැ. ඊට පස්සේ රජු රෝමයාව ප්‍රතික්ෂේප කරනවා. දැන් බලන්න ගැබිනි කාන්තාවකට දැන් මේ වග උත්තරකාරයා ප්‍රතික්ෂේප කරනකොට ඊට වැඩි දුකක් තියෙනවද? අන්න එහෙනම් ඒක තමයි ප්‍රාප්ත්‍යාස අවස්ථාව පස්වෙනි අංකයේ තියෙන ප්‍රධානම ප්‍රාප්ත්‍යාස අවස්ථාව. ඒ කියන්නේ සකුන්තලා රජමාලිගාවට යනවා ගැබිනියක්ව. නමුත් දුෂ්‍යන්ත රජුරු තමයි එකට වග කියන්නේ. නමුත් යා කියනවා මම දන්නේ නැහැ මේ මොනවත් කියලා ප්‍රතික්ෂේප කරනවා.
ඒක තමයි ප්‍රාප්ත්‍යහස අවස්ථාව. ඊට ඉස්සෙල්ලා ඉතින් බාධාකාරී දේවල් ගොඩක් වෙනවා. ඒ කියන්නේ ශාපයක් වැදෙනවා. ඊට පස්සේ ගැබිනියක් බාටපත් වෙන එක. ඊට පස්සේ යාගේ මුද්ද නැති වෙන එක. ඔවගේ ඔවගේ ගොඩක් ගැටලුකාරී දේවල් තියෙනවා. හැබැයි ප්‍රධානම ගැටලුකාරී අවස්ථාව තමයි දුෂ්යන්ත රජතුමා විසින් සකුන්තලාව ප්‍රතික්ෂේප කරන එක. හොඳයි දැන් ඒක දන්නවා. දැන් අපි බලමු අපේ ගංගමිස් කොහොමද රත්නාවලී නාටිකාවේ අවස්ථාව කියන්නේ කියලා. ඔව්. රත්නාවලී නාට්‍යයේදී මේ කොටස තියෙන්නේ බොහෝ ගොඩක් තියෙන්නේ තුන්වෙනි අංකේ. සර් කිව්වනේ අරක ඒ අංකේ මේක තියෙන්නේ තුන්වෙනි අංකේ. කොමහරි සාගරිකා චිත්‍රපලකයක් අරගෙන ගිහිල්ලා රජතුමාගේ චිත්‍රය අඳිනවනේ. ඇඳලා බලලා සැනසෙනවා. කොමහරි මේගොල්ලන්ට මේ කෙහෙල්ලුවෙනි මේ චිත්‍රය දාලා යන්න සිද්ධ වෙනවා. වඳුරෙක්ගේ පැමිණීමට බය වෙලා සාගරිකයි සුසංගතයි චිත්‍රය කැලෑවේ දාලා දුවනවා. ඒ මොහොතේ එතෙන්ට එනවා උදින් රජතුමයි වසන්තකයි. ඒ මොහොතේ උදින් රජතුමා මේ චිත්‍රය දකිනවා. කොහොමහරි පස්සේ සාගරිකව දැකලා අඳුනගෙන සාගරිකට ප්‍රේම කරන්න පටන් ගන්නවා. අපි දන්නවා සංස්කෘත නාට්‍යවල මේ කථානායක නැත්නම් රජ කියන චරිතය වර්ග කරලා තියෙනවා. ඒකෙන් එක වර්ගයක් තමයි ධීර ලලිත කියන චරිතේ. මේ ධීර ලලිත චරිතයක් තමයි උදින් රජතුමා නියෝජනය වෙන්නේ. ඒ කියන්නේ ඔහු ශෘංගාරයට බර, හාස්‍යයට බර, ප්‍රේමාන්විත චරිතයක් විදිහට තමයි දකින්නේ. ඉතින් මේ රූමත් සාගරිකාව දැකපු ගමන් උදින් රජතුමා ඇයට ප්‍රේම කරනවා. ඉතින් කොහොම හරි මේගොල්ලෝ කුමන්ත්‍රණය කරනවා. පොඩි ක්‍රමයක් යොදා ගන්නවා සාගරිකාව නිදහසේ මුණ ගැහෙන්න. ඒ අවස්ථාව තමයි සාගරිකාව වාසවදත්තා බිසව විදිහට වෙස්වලාගෙන සාගරිකාගේ මිතුරිය සුසංගතා කාංචනමාලා විදිහට සැරසිලා රජතුමාගේ විශේෂ තැනක් තියෙනවා. දෑසමන් වැලේ මල් පිපිලා සුවඳ හමන තැනක චිත්‍රශාලාවක් තියෙනවා. මේ චිත්‍රශාලාවේදී හවස් වරුවේ සාගරිකාව මුණ ගැහෙන්න මේගොල්ලන් උපක්‍රමයක් යොදනවා. ඉතින් කොහොම හරි මේ ආරංචිය ලැබෙනවා වාසවදත්තා බිසවට. ඇයි මොකද කරන්නේ? සතුටු වෙයිද මේකට? නෑ නේද? එයා මොකද කරන්නේ? එයත් එතනට සාගරිකා එන්න කලින් හොරෙන් යනවා. සාගරිකා වාසවදත්ත වගේ වෙස්වලාගෙන උදේන රජුර හම්බෙන්න තමයි සැලසුම් කළා තියෙන්නේ. තියෙන්නේ. ඔව්. මේක කොහොම හරි වාසවදත්ත බිසව ආරංචි වෙලා එයා එනවා ඊට කලින් නේද? ඊට කලින්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ? සාගරිකා කියලා හිතාගෙන රැවටුණු උදින් රජතුමා දැන් අර සර් කිව්වා වගේ අර අවගුණ්ඨනේ වගේ සලුවක් දාගෙන ඉන්නේ. ඔව් ඔව්. ඉතින් අඳුරගන්න බැහැ මේ කවුද කියලා. අනිත් එක එයා වාසවදත්ත ඉදිරිය සැරසිලා නෙන්නේ. රැවටිච්ච උදින් රජතුමා ආවිලා ප්‍රේමාණ්ඩිත වචන ගොඩාක් කියලා බොහොම ආදරෙන් සාගරිකාට කතා කරනවා. ඉතින් බොහොම අමාරුවෙන් ඉවසීමෙන් වාසවදත්තා මේ සියල්ල දරාගෙන ඉඳලා බොහොම කෝප වෙලා රජතුමාට ආමන්ත්‍රණය කරනවා. රජතුමනි මම සාගරිකා නෙමෙයි මම වාසවදත්තා කියලා. ඒ වෙලාවේ රජතුමාට කර කියා ගන්න දෙයක් නැතු යනවා. ඊට පස්සේ රජතුමා වාසවදත්තා ඉදිරියේ වැඳ වැටිලා සමාව ඉල්ලලා ආයිත් එහෙම වැරද්දක් කරන්නේ නැහැ කියලා ඒත් සමාව ඉල්ලුවත් වාසවදත්තා බිසව රජතුමාව පසෙක දාලා තරහ වෙලා යන්න යනවා. ඔය අවස්ථාව ඊට පස්සේ ආපහු වාසවදත්තා බිසව ගියාට පස්සේ රජතුමා මොකද කරන්නේ? දුකෙන් ගිය වාසවදත්තා බිසව ගැන හිත හිතා ඉන්නකොට ඔන්න උතනට එනවා ආපහු බිසවගේ වෙස් ගත්තු සාගරිකා. දැන් රජතුමා දන්නේ නැහැ මේ එන්නේ සාගරිකා කියලා. සාගරිකා බොහොම දුකෙන් ඇවිල්ලා මේ සිද්ධිය බිසව දැනගත්තට පස්සේ දැන් නම් ඉතින් ජීවත් වෙලා වැඩක් නැහැ. බෙල්ල වල දාගෙන මැරෙන එක තමයි හොඳ කියලා වැලක් අරගෙන අශෝක ගහේ එල්ලිලා මැරෙන්න උත්සාහ කරනවා. රජතුමා බලනවා මේ මගෙත් එක්ක කෝප වෙලා ගියපු බිසව තමයි මේ ගෙලවැල දාගෙන මැරෙන්න හදන්නේ කියලා දුවල දුවල ගිහිල්ලා වැල අයින් කරලා මුදව ගන්නවා. එතකොට තමයි මූණ දකින්නේ මේ ඉන්නේ සාගරිකා කියලා. ඔන්න ඉතින් රජතුමාගේ සිත පිනා ගිහිල්ලා බොහොම සතුටින් සාගරිකත් එක්ක ප්‍රේමාන්විත වචන දොඩමින් ඉන්න වෙලාවේ ඔන්න නැවතත් රජතුමා ගැන දුකටපත් වෙච්ච වාසවදත්තා බිසව කාංචනමාලට කියනවා මට රජතුමා ගැන දුකයි. මං රජතුමාට කතා කරපු විදිය ගැන මට කලකිරීමයි. මම ගිහිල්ලා ඔහුගේ ගෙල වැළඳගෙන ඔහුව සනසන්න ඕනේ කියලා බොහොම ආදරෙන් නැවත මෙතනට එනවා.
ඒ එන වාසවදත්තා බිසවට දකින්න ලැබෙන්නේ ඇය නොසිතපු දෙයක්. සාගරිකත් එක්ක බොහොම ප්‍රේමයෙන් වෙලිලා ඉන්න උදෙන් රජතුමාව. ඉතින් ආපහු සැරයක් ලොකු කලබගෑනියක් සිද්ධ වෙනවා. ඔන්න ඔය වගේ අරමුණට බාධා පැමිණෙමින් යන අවස්ථාවක් තමයි මේකේ මේ අංකේ තියෙන්නේ. අතන උදේ රජුරවන්ට මේ කරගන්න දෙයක් නැතිනවා නේද? ඔව්. නැවත වැඳ වැටිලා සමාව ඉල්ලනවා දන ගහලා සමාවෙන්න බිසවුනි සමාවෙන්න කියලා. ඒ අර දීරලලිත චරිතේ සඳහන් වෙනවා නේද සර්? ඒ චරිත ලක්ෂණ. ඔව්. එතකොට ඉස්සලා සැරේ දැන් යා මේ සාගරික කියලා රැවටිලා වාසවදත්තට වාසවදත්තගේම නරක ගතිගුණ කියන්න පටන් ගත්ත නේද? ගත්තා. ඊට පස්සේ කොහොම හරි දෙවන සැරේටත් ආවුණා. මේ නැවතනවත් ආවුණා. ආවෙනවා. අනේ ඒක තමයි ඒ නාට්‍යයේ ඒ නාටිකාව කියලා අපි හඳුන්වන්නේ රත්නාවලී නාටිකාවේ ප්‍රාප්ත්‍යාස අවස්ථාව. දැන් ඔයගලන්ට ඒක නම් තේරෙන්නේ නැති. දැන් අපි කතා කළා ආරම්භ ආයිරස් යත්න ඊට ප්‍රාප්ත්‍යාස. ඊළඟ එක බලමු. තව දෙකක් තියෙනවනේ කොටස්. නියතාප්ති. දැන් බලන්න නියතාප්ති. නියත ආප්ති. නියත කියන්නේ ස්ථිර වශයෙන්ම. ආප්ති කියන්නේ අවසානයකට ළඟාවීම. අවසානයකට කියන්නේ අපේ හිතපු දේ ඉටු වෙලා අවසන් වෙනවා කියන එක මේ බලන මිනිස්සු දන්නවා. ප්‍රේක්ෂකයෝ දැනගන්න අවස්ථාව දෙනවා. පොඩි ඉංගියක් ලැබෙනවා. ඒ සංස්කෘත නාට්‍යවල මේ නියතාප්ති අවස්ථාව කියන්නේ දැන් උන ගැටලු සහගත වෙමින් උපරිම අවස්ථාවට, ඒ කියන්නේ ප්‍රාප්ත්‍යාස අවස්ථාවට ආවනේ. දැන් ඉතින් එක්කෝ මේ කථානායකයා සහනායිකාව වෙන් වෙලා ඉන්නවා. එහෙම නැත්නම් මේ දෙන්නට හම්බ වෙන්න බැරි බාධකයක් වෙලා තියෙනවා. ඔන්න දැන් නියතාප්ති අවස්ථාවේ මොකද කරන්නේ? මේගොල්ලන්ගේ ප්‍රධාන ප්‍රශ්නය ගැටලුව මග හැරෙනවා. දැන් ඔය මන් දාලා තිනවා 6 වෙනි අංකයේ කියලා එකක්. 6 වෙනි අංකයේ ප්‍රවේශකය කියලා පොඩි දර්ශනයක් තියෙනවා. අපි ඒ ගැන කතා කරන පස්සේ ප්‍රවේශකය කියන්නේ මොකද්ද කියලා. 6 වෙනි අංකේ පටන් ගන්නකොටම මේ කාලිදාසයන් රචනා කරපු සකුන්තලා නාට්‍යයේ 6 වෙනි අංකේ මුල තියෙනවා දීවරයාගේ සිදුවීම. ඒ කියන්නේ මසුන් මරන්නෙක් ඉන්නවා දීවරේ. මේ දීවරයා දවසක් මේ මාළුවේ කපනකොට හම්බ වෙනවා මුද්දක්. මැලික් ගල් අල්ලපු වටිනා මුද්දක් හම්බ වෙනවා. මෙයා මේකත් අරන් යනවා විකුණන්න. විකුණන්න ගියාට පස්සේ මිනිස්සු එක කරනවා මේ රජුරුවන්ගේ මුද්දක්. මේ මිනිහාට මේ මුද්දක් තියෙන විදියක් නැහැ කියලා නගරපාලක සහ තවත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් මෙයාව අල්ලගෙන දුෂ්යන්ත රජතුමා ළඟට රැගෙන යනවා. හැබැයි ඇතුළට කියන්නේ නැහැ. මාලිගාව එළියෙන් තියලා නගරපාලක කියන්නේ මේ රජතුමාගේ මස්සිනාවන කෙනෙක්. එයා ඥාතිකමක් තියෙනවා. එයා මේ මුද්දත් අරන් යනවා මේ මාලිගාව ඇතුළට. මාලිගාව ඇතුළට ගිහිල්ලා මුද්ද රජුරවන්ට පෙන්නලා ඔන්න දැන් ආයෙත් එනවා එළියට. මාලිගාවෙන් එළියට එනවා. එන්නේ මේ මුද්දේ බරට සෑහෙන තෑගි භෝග වටිනා මුදල් අරගෙන ඉන්නේ. එහෙනම් මේ මුද්ද දැක්කට පස්සේ රජුරවන්ට කවුරු හරි මතක් වෙලා තියෙනවා. කවුරු හරි මතක් වුණාලු. එයාගේ එයාට නිකන් දෙනෙත් කඳුලෙන් බර වෙලා පොඩි කල්පනාවකට ගිහිල්ලා එයාගේ අතීතයේ මතක් වෙලා දැන් මුද්ද ගෙනාපු එක්කෙනාට දෙන්න කියලා වටිනා තෑගි මුදල් දීලා එව්වා කියලා අර නගරපාලක කියනවා. මේ මුද්ද පෙන්වුවාට පස්සේ මෙන්න මේ තත්වයකට රජුරෝ පත් වුණා කියලා. අන්න දැන් එහෙනම් මිනිස්සු දන්නවා උදේන රජුරෝ නෙමෙයි කවුද ඉන්නේ මේ සකුන්තලා නාට්‍යයේ. දුෂ්යන්ත රජුරෝ. දුෂ්යන්ත රජුරෝන්ට අතීතේ මතක් වෙලා දැන් මොකක් හරි වෙයි. දැන් මේක විසඳෙයි කියලා අපිට පොඩි ඉඟියක් ලැබෙනවා බලා ඉන්න අයට. එහෙමනම් දැන් අපි නියතාප්ති අවස්ථාව තියෙන්නේ කොතන දැවුවොත් එහෙම සකුන්තලා නාට්‍යයේ 6 වෙනි අංකයේ මුල දීවරයාගේ සිදුවීම. දීවරයාගේ සිදුවීම කියලා තමයි ඕගොල්ලන්ට උත්තරේ ලියන්න වෙන්නේ නියතාප්ති අවස්ථාවට කරුණු. ඒ කියන්නේ දීවරයාගේ සිදුවීම නිසා තමයි දුෂ්යන්ත රජුරවන්ට නැවතත් අතීතයේ මතක් වෙලා අවසානයේ මේ දෙන්නගේ එකතු වීම සිද්ධ වෙන්නේ. එහෙනම් මේ දීවරයාගේ සිදුවීම සම්පූර්ණයෙන්ම කාලිදාසයන්ගේ නිර්මාණයක්. මේ සකුන්තලෝ පාක්‍යණේ කියලා ඔයගොල්ලෝ අර සකුන්තලා
නාට්‍යකේ ඉගෙන ගන්නකොට ඔයගොල්ලෝ දැනගන්න ඇති මේ මේ අනුභූතිය ගත්තේ මහාභාරතයේ තියෙන සකුන්තලෝපාඛ්‍යාන කතාව වෙන්නේ. ඒ කතාවේ නෑ ඔය දීවරග සිද්ධියක්. ඒ කියන්නේ කාලිදාස මේක නාට්‍යමය කරන්න නාට්‍යමය අවස්ථාත් ඕන නිසා මේක විසිතුරු කරන්න විචිත්‍රවත් කරන දාපු අවස්ථාව තමයි මේ දීවරග සිදුවීම. ඔහොම තමයි ඉතින් මේ සකුන්තලා නාට්‍යයේ නියතාප්ති අවස්ථාව සිද්ධ වෙන්නේ. දැන් අය බලමුකෝ දැන් මේ මේ රත්නාවලී නාටිකාවේ නියතාප්ති අවස්ථාව මොකද්ද කියලා? ඔව් රත්නාවලී නාට්‍යයේදී වෙන්නේ අර සර් කිව්වා වගේ කතානායකයාගේ අරමුණ ඉෂ්ට සිද්ධ වෙලානේ සාමාන්‍ය සංස්කෘත නාට්‍යයක් අවසන් වෙන්නේ. ඒ කියන්නේ අපි කියන සුඛාන්තයක් විදිහට නේද? ඒගොල්ලන් සතුටෙන් තමයි කතාව නිම කරන්නේ. ඒ නිසා තමයි මේ විවිධ උපක්‍රමයන් යොදලා රචකයෝ මේ බාධාවන් ආවට බාධාවන් මැඩගෙන නැවත ඒ දෙනාගේ එකතු වීමට උදව්වකුත් සපයනවා. දැන් දීවරයාගේ මුද්ද හමු වුණාම තමයි උදව්වක් මේ කරන්නේ. අමතක වෙලා තිබුණු සකුන්තලාගෙන මතකේ නැවත එනවා. ඒ වගේ රත්නාවලී නාට්‍යයේත් මෙහිම අවස්ථාවක් තියෙනවා. දැන් සාගරිකායි උදේන් රජතුමායි බොහොම ප්‍රේමයෙන් මෙරිලා ඉන්න අවස්ථාවකට අපි කතා කරන්නේ කලින් වාසවදත්ත විසව ආවා කියලා ඇවිල්ලා බොහොම කේන්තියෙන් සාගරිකාව අතන තිබුණු මේ වැල්පටකින් බැඳලා අරගෙන සාගරිකාව විදූෂකවයි දෙන්නම එකගෙන යනවා අන්තපුරේට. ගිහිල්ලා සාගරිකට මොකද කරේ කියලා රජතුමා දන්නේ නැහැ. විදූෂක දන්නේ නැහැ. ඒගොල්ලෝ බොහොම දුකෙන් ඉන්නවා. සාගරිකාව හොයනවා. සාගරිකාව බිසව ගිහිල්ලා සංගවනවා. සංගවන්නේ අන්තපුරේ විශේෂ කාමරයක දන්වැලකින් බැඳලා ගැට ගහලා ඉන්නේ. ඉතින් මේ දන්වැලකින් බැඳලා ගැට ගහලා ඉන්න සාගරිකාව කවදාවත් උදේ රජතුමාට ආයේ හමු වෙන්න වෙන්නේ නැහැ. හතරවෙනි අංකේ ඉන්ද්‍රජාලිකය ආවේ නැත්තා. නේද? ඉන්ද්‍රජාලිකය එන අවස්ථාව තමයි මේකේ මේ නියතාප්ති අවස්ථාව කියලා අපි හඳුන්වන්නේ. ඒ කියන්නේ ඉන්ද්‍රජාලිකයා ඇවිල්ලා ඉන්ද්‍රජාල මවනවා මාලිගාවේ. ඉතින් බිසව ඉන්ද්‍රජාල බලන්න කැමති නිසා උදේන් රජතුමා බිසව කැඳවනවා මේ මාලිගාවේට එන්න කියලා මේ රජුරුවන්ගේ නියමයක් විදිහට. එතකොට ඉන්ද්‍රජාල මවන අතර එක පාරටම ඉන්ද්‍රජාලිකයා මොකද කරන්නේ? අන්තපුරේ ගින්නක් මතු කරනවා. අන්තපුරේ බලනකොට ගින්න අරගෙන ඇවිලෙනවා. ඒ පාර මොකද කරන්නේ? වාසවදත්තා බිසවට මතක් වෙනවා අන්තපුරේ බැඳලා දාලා ඉන්න සාගරිකා ගැන. එයාට එක පාරටම දුක හිතිලා කෑ ගන්නවා. අනේ බේරගන්න රජතුමනි බේරගන්න. අර අන්තපුරේ බැඳ දාලා ඉන්න සාගරිකාව බේරගන්න. අනේ ඈ පිලිස්සිලා මැරි. බේරගන්න රජතුමනි කියලා වාසවදත්තා බිසව දන්නේම නැතුව කෑ ගහනවා. දැන් එතකොට උදේන් රජතුමා නිකන් ඉඳීද? සාගරිකාව බැඳලා දාලා තිනවා නම් මම කොහොමද මෙතන ඉන්නේ? මමත් ගිහින් ඒ ගිනි මැලේටම පයින්නවා කියලා උදේන් රජතුමා දුවල ගිහිල්ලා ගිනි මැලේට පැනලා ඒ මැද්දෙන් බේරගෙන සාගරිකාව අරගෙන එනවා. ඔන්න නැවතත් සාගරිකාව උදේනට හමු වුණ අවස්ථාව. ඉතින් මම දැක්කා මේ රත්නාවලී නාටිකාවේ පොතේ තියෙනවා මේ උදේන් රජුරුව අර ගින්දර මැද්දෙන් ගිහිල්ලා සාගරිකාව අරගෙන මල් දමක් වගේ පපුවට තුරුළු කරගෙන මෙයාට ගින්ද රස්නේ මොකවත් දැනෙන්නේ නැහැලු. දැනෙන්නේ නැහැලු. එච්චරකට මෙයාට ප්‍රේමය පිළිබඳ හැඟීම ඇති වෙලා. යා මේ 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 අවට ගින්න දැනෙන්නේ නැහැ. නේද? ප්‍රේම ගින්නෙන් මෙයා දවිනවා. නේද? ඇත්තමද? එහෙනම් ඒ උදේන රජදරුවන්ට ආයතසරයක් සාගරික හම්බුනේ කවුරු හින්දද? මේ ඉන්ද්‍රජාලික හින්දා. හින්දා. එහෙනම් ඉන්ද්‍රජාලික එනකොටම මේ බලාගෙන මිනිස්සු දන්නවා මේ මොකද මේ චරිතේ. මුලේ ඉඳලා මෙහෙම චරිතයක් තිබුණේ. මේක නිකන් අමුතු චරිත ඉන්ද්‍රජාලිකයෙක් ඇවිල්ලා අමුතු අමුතු වැඩ කරනවා මේ මාලිගාව ඇතුලේ. අනිවාර්යයෙන්ම දැන් එහෙනම් පොඩි ඒ කුකුසක් පොඩි කුතුහලයක් ඇති වෙනවා. මෙයා ඇවිල්ලා තියෙන්නේ නම් දැන් මේ දෙපැත්තේ වෙලා ඉන්න උදේනයි සාගරිකයි නැවත එකතු කරන්න තමයි කියලා. අන්න එතන තමයි එහෙමනම් රත්නාවලී නාටිකාවේ නියතාප්ති අවස්ථාව. එහෙම නේද? ඔව්. ඔව්. එහෙමනම් අපි බලමු ඊළඟ නාට්‍ය මේ අවස්ථාව නාට්‍ය අවස්ථාව මොකද්ද? පලාගම. ඕනෑම සංස්කෘත නාට්‍යක මේ අවස්ථා පහ තියෙනවා. පලාගම කියන්නේ ප්‍රේක්ෂකයා තෘප්තිමත් කරන අවසානයක්. ඇත්තම සංස්කෘත නාට්‍යවල තියෙනවා ඒක සාමාන්‍ය දෙයක්. දැන් අපි නාට්‍ය බැලුවොත් එහෙම අපි යනවා හරිම අපේක්ෂා සහගතව නාට්‍ය බලන්න. හැබැයි අපේ අපේක්ෂා භංග වෙනවා ගියන් පස්සේ. එක්කෝ දුකයි එක්කෝ නිකන් ඒ නාට්‍ය ඉවර වෙන්නේ කොහොම ඉවරුණාද දන්නේ. අපි නිකන් බලාගෙන ඉන්නවා මොකද්ද උනේ කියලා. ඒ කියන්නේ අපිට හිතන්න ඉඩ දීලා තියෙන්නේ. ඒතන අපි තවත් ප්‍රශ්නයක් දාගෙන එනවා. එහෙම නැත්නම් මේ නිකන් මේ නාට්‍ය ඉවරුණාද කියලා හිතා ගන්න බෑ. දැන් අපි නාට්‍ය බලනකොට සමහර නාට්‍ය. හැබැයි සංස්කෘත නාට්‍යකාරයෝ එහෙම නැහැ. ඒගොල්ලෝ දන්නවා මිනිස් වෙන්නේ
මේ නාට්‍ය බලලා විනෝද වෙන්න. ඉන්දියාවේ බලනකො ඉන්දියාවේ හින්දි චිත්‍රපටෙම ඔක්කොම පුදුම විනෝදයක් නැදෙන්නේ. ඒගොල්ලන්ට ඕනේ මේ බාහිර ප්‍රශ්න වලින් මගහැරලා චිත්‍රපටි හෝල් එකට ගිහිල්ලා නාට්‍ය ශාලාවට ගිහිල්ලා මොන විනෝදයක් ලබලා ඉන්න. ඒ වගේම අවසානයේදී කතානායකයි නායිකාව එකතු වෙලා සතුටින් තමයි නිමා වෙන්නේ ගොඩක්. සතුටින් නිමා වෙනවා. ඔව්. ඉතින් දැන් සතුටින් නිමා කරන්නයි මේ ප්‍රේක්ෂකයා තෘප්තිමත් කරන්න ඕනේ නේද? ඉතින් බලන්න මේ සාමාන්‍ය ජනතාව ගැන මේ ගොඩක් හිතලා තිනවා මේ සංස්කෘත නාට්‍ය රචකයෝ මොනතරම් දුක් කම් කටළු බාධක ඉස්සර ඇති තරම් ඇති කරනවා. අම්මෝ ඒ දුක ඇති කරනවා හොඳටම. කුතුහලය ඇති කරනවා. හැබැයි අන්තිමේ ගෙදර යන්නේ අම්මෝ යන්තම් හොඳයි මේ දෙන එකතු වුණා ගොඩක් හොඳයි කියලා අපිත් හිත සතුටින් තමයි යන්නේ. අන්න ඒ වගේ මේ පලාගම කියන්නේ දැන් මුල ඉඳලම කතානායිකාව ඉන්නවා කතානායකයා ඉන්නවනේ. දැන් සකුන්තලා නාට්‍යය නම් කවුද? දුෂ්‍යන්ත රජතුමයි සකුන්තලා කියන නව යෝන් තරුණියයි. ඉතින් මේ දෙන්න කොහොම හරි සාපකින් හරි මොනවා හරි වෙලා දෛවයේ ආස්කමකින් හරි වෙන් වෙලා දැන් සකුන්තලා එයාගේ පුතත් එක්ක, ඒ කියන්නේ දුෂ්‍යන්ත රජතුමගේ පුතා සර්වදමන කියලා කියනවා, එයාට භරත කියලා කියනවා. මෙයා දැන් ඉන්නේ හේමකූට පර්වතේ මාරීච කියන ඉරිෂිවරයාගේ අසපුව ඉන්නේ. දැන් මේ දුෂ්‍යන්ත රජතුරෝ ඒ අතර දිව්‍ය ලෝකෙ ගිහිල්ලා මොකටද? දෙවියන්ගේ මේ සූරාසුර යුද්ධයකට උදව් කරන්න කියලා. ඒ වගේ කතාවෙ තියෙනවා මෙයා දිව්‍ය ලෝකෙ මාතලේ දිව්‍ය පුත්‍රයත් එක්ක ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ඒ පොඩි ප්‍රශ්නයක් ගැටලුවක් විසඳන්න. හැබැයි ගිහිල්ලා එනවා ගිහිල්ලා වලාකුලට බැහැලා දැන් අස්ව කරත්තේ උඩු ගෝනේ හිමින් හිමින් එනකොට තියෙන පොඩි අසපුවක්. කාගේද අසපුව? මාරීච කියන ඍෂිවරුගේ අසපුවයි. දුෂ්‍යන්ත රජතුමෝ දකිනවා මේ පොඩි සිංහ පැටියෙක් එක්ක සෙල්ලම් කර කර ඉන්නවා ළමේ. ඉතින් මේ ඊට පස්සේ කියනවා රතාචාර්යට මේ මාතලේ දිවි පුත්‍රයන් මෙයා එක්ක ගිහින් කියනවා පොඩ්ඩක් නවත්තලා බැහැලා බලමු කියලා. මෙයා නවත්වනවා. නවත්තලා ඊට පස්සේ ඉස්සලා මාතලේ දිවි පුත්‍රයා කියලා බලලා එනවා. කියනවා මෙන්න මෙහෙම මේ වගේ මාරිච ඍෂිවරුගේ අසපුව කියලා. ඉතින් දුෂ්‍යන්ත රජු හිතනවා අම්මෝ මේ ආපු ගමනේ එහෙත් පොඩ ගොඩ වෙලා යන්න ඕන මියා හරිම ප්‍රසිද්ධ ඍෂිවරේ කියලා බැහැලා යනවා. යනකොට තමයි අර සිංහපටියේ සෙල්ලම් කරන ළමයා දකින්නේ. එතකොට මේ ළමයා අර සිංහපටිය කට මෙහෙම අරිනවා, ඔළුව දානවා, ගන්නවා, අත දානවා, මොකද දත් ගලවනවා දනවා. හරිම අපූර්ව දර්ශනයක් කවියෙන් හොඳට වර්ණනා කරලා තියෙනවා. ඉතින් දුෂ්‍යන්ත රජු හිතනවා මේ ළමයා අම්මෝ මෙයාගේ මේ දූවිලිත් එක්ක මේ පොඩි කොල්ලව නේද අරගෙන වටා ගන්න ඕනේ දාඩියත් ගාවගෙන කියලා අමුතු හැඟීමක් ඇති වෙනවා. බලන්න දැන් පුතා කියලා දන්නෙත් නැතුව දැන් මේ පුතෙක් දැක්කම තාත්තා කෙනෙකුට තියෙන මේ ආදරය ඇති වෙන හැටි, ඒ ලේ සම්බන්ධය ඇති වෙන හැටි පුදුම විදියට කාලිදාස ලියලා තියෙනවා. විචාරකව කියනවා අන්න එතන තියෙන වර්ණනා කළ තියෙන කවි පෙළ ඉතාම දක්ෂ ලෙස ලියලා තියෙනවා කියලා. දැන් අපිට මේ උගන්නනකොට මාචාර්ය ඕල්ට මාසිංහ සරුත් එතන පුදුම විදියට රස කර කර කියනවා. එතනින් එහාට යන්නෙත් නැහැ පාඩම. ඒ සර් එක හොඳට විඳිනවා. මොකද සංස්කෘත දන්න අයට මේක පුදුම විදියට රස විඳින්න පුළුවන් මේ අවස්ථාවක්. ඒක දැන් මටත් එතන හොඳට මතක. ඊට පස්සේ කොහමද ටියක් වල යනකොට මෙන්න මේ සකුන්තලත් එනවා. දැන් ඔන්නේ මාර ශාපය ඉවරයි. අවුරුදු 6 ඉවරයි. දැන් අවුරුදු 6ක් විතර වයසයි අර මේ සර්වදමනට. එහෙම නැත්නම් භරත කියලා හඳුන්වනවා සමහර පොත්වල ඒ පුතාගේ නම. ඊට පස්සේ අන්තිමේ දැන් ඉතින් හරි. 7 වෙනි අංකයට ඇවිල්ලානේ. අංක 7යි ඉනි තියෙන්නේ. එතකොට පුතත් අඳුර ගන්නවා එයාගේ බිරිඳ, ඒ කියන්නේ දුෂ්‍යන්ත මේ බිරිඳ කියලා අඳුර ගන්නවා. සකුන්තලා දැනගන්නවා මේ දුෂ්‍යන්ත රජුරෝ කියලා. මාරීච ඍෂිවරයාත් එනවා අතෙන්ට. ඇවිල්ලා මේ දෙනවා ආයිත් මේ තුන් දෙනා එකතු කරලා මාරීච ඍෂිවරයා ආශිර්වාද කරලා දැන් එනම් අම්මයි තාත්තයි පුතයි තුන් දෙනා සතුටින් ඉන්නේ කියලා මාතලේ දෙවි පුත්‍රයාගේ වාහනේ නැගලා දැන් මේගොල්ලෝ හස්තිනාපුරයට ආවා. ඉතින් බලන්න නාට්‍ය අන්තිමේ මේගොල්ලෝ එකතු වුණා. ඒක තමයි පලාගම කියන්නේ. පලාගම කියන්නේ කතා නායකයාගේ එහෙම නැත්නම් නේත්‍රූගේ අරමුණ ඉටු වෙලා නාට්‍ය සුබදායි විදියට සතුටුදායක ලෙස සුඛාන්තයක් ලෙස අවසන් වෙන එක පලාගම කියලා කියන්නේ. දැන් අපි බලමු ශ්‍රී හර්ෂ රජතුමාගේ රත්නාවලී නාටිකාවේ පලාගම තියෙන්නේ නේද? ඒක ඒ අවස්ථාව කොහොමද උනේ කියලා. ඔව්, රත්නාවලී කුමාරියව උදේන් රජතුමා ළඟට එක්කගෙන එන්නෙම කොහොම හරි ඇයව ඔහුට විවාහ කර දෙන්න අරමුණෙන්නේ අමාත්‍යවරුන් එකතු වෙලා.
ඉතින් කොහොම හරි ඉන්ද්‍රජාලිකයා ගින්න මවලා උදේන් රජතුමා යනවනි රත්නාවලී කුමාරිය බේරගෙන එන්න. ඒ බේරගෙන ආවට පස්සේ එතකන් දැනගෙන හිටියේ නෑ හැබැයි මෑ රත්නාවලී කුමරි කියලා අඳුනගන්නේ පස්සේ. අමාත්‍යවරුන් ඇවිල්ලා ඇයව බේරගන්න බේරගෙන ආවට පස්සේ ඇයගේ කරේ තිබුණා විශේෂ මාලයක්. ඒ මාලෙන් තමයි යාට රත්නාවලී කියන නම රටබැඳුනේ කියලා මතයක් තියෙනවා. රත්න මාණික්‍ය වලින් ගොතන ලද විශාල මාලයක්. මණික් මාලයක්. මණික් මාලයක්. ඒ මණික් මාලෙන් තමයි ඇය වඳුනගන්නේ මේ රත්නාවලී කුමරිය කියලා. ඉතින් ඊට පස්සේ වාසවදත්තා මේ රත්නාවලී කුමරිය කියලා දැනගෙන බොහොම කැමැත්තෙන් උදේන් රජතුමාට ඇයව බාර දෙනවා මගේ නැගණිය බාර ගන්න ස්වාමි පුත්‍රය කියලා. ඉතින් ඥාති සම්බන්ධකුත් තියෙනවනේ? ඔව් ඥාති සම්බන්ධකුත් තියෙනවා. සාගරිකාව වාසවදත්තා විසින් කැමැත්තෙන් බාර දෙනවා. බාර දෙනවා. එතන තමයි පලාගම අවස්ථාව. පලාගම අවස්ථාව කතා නායක නායිකාදීන්ගේ අරමුණ ඉෂ්ට වෙලා තමයි නාට්‍ය අවසන් වෙන්නේ. දැන් බලන්නකෝ. දැන් ආරම්භ යත්න ප්‍රාප්ත්‍යස නියතාප්ති පලාගම. එතකොට දැන් මේ සකුන්තලා නාට්‍යයේ ඒ අවස්ථාව පහ තියෙනවා. රත්නාවලී නාටිකාවත් ඒ අවස්ථාව පහ තියෙනවා. එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්නේ භරත මුනිවරයා නාට්‍ය ශාස්ත්‍රය කියලා පොතක් ලිව්වා කියලානේ සඳහන් වෙන්නේ. ඒ නාට්‍ය ශාස්ත්‍රයේ පොතේ තියෙනවා නාට්‍යයක් ලියනවා නම් මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන්න ඕනේ. මෙන්න මේ ආකෘතිය තියෙන්න ඕනේ. මෙන්න මේ ලක්ෂණ තියෙන්න ඕනේ කියලා තියෙනවා. ඒතර ඒ සිද්ධාන්තවලට අනුව තමයි නාට්‍ය ලියන්නේ. ඒකින්ද මොන නාට්‍යයක් ගත්තත් ඒ අවස්ථාව පහ තියෙනවා. වෙන රටවල එහෙම නැහැ. දැන් බලන්න ලංකාව ගත්තොත් එහෙම නාට්‍යයක් බලන්න. අද බලන්නේ ඒක නාට්‍ය වෙනමම එකක්. හෙට ගිහිල්ලා බලනවා ඔය නාට්‍ය වෙනම මේක. ඒක කතාවක් තියෙනව නැද්ද දන්නේ නැහැ. අනිත් දකින් බලනවා ඒක වෙන මේකක්. ඒතර වෙන වෙන විවිධ විදිහට අපිට කියලා අපේම මේ ඔය වගේ ක්‍රමවේදයක් නැහැ. නමුත් සංස්කෘත නාට්‍ය ක්‍රිස්තු වර්ෂ 2 ඉඳලා 10 දක්වා පැවතුණා. ඒ කාලය තුල රචනා කරපු නාට්‍ය අර සිද්ධාන්ත පොතට අනුව භරතමුණිගේ නාට්‍ය ශාස්ත්‍රයට අනුව තමයි මෙහෙම ලියවිලා තින්නේ. ඒකින්ද අපිට මේ නාට්‍යයක දෙන අංක සංඛ්‍යාව ප්‍රශ්නයක් නැහැ. අපි කියමු සකුන්තලා නාට්‍ය දෙන්නේ අංක 7යි නේද? එතකොට රත්නාවලී නාටිකාවේ තියෙන අංක 4යි. හරිද? එතකොට තවත් නාට්‍යයක් ගත්තොත් එහෙම මුරුච්ච කටිකය කියලා ප්‍රකරණයක් අංක 10ක් තියෙනවා. ඒ අංක ගන්න ප්‍රශ්නයක් නැහැ. මේ නාට්‍යයේ අවස්ථා පහ තියෙනවා. එතකොට නාට්‍යයේ මේ අවස්ථා පහ අංක 2ක් 3ක් පුරා විසිරලා තියෙන්න පුළුවන්. ඒකාංකික තියෙන්න පුළුවන්. දැන් අංක 4ක් තියෙනවා. දැන් අංක 5ක් තියෙනවා. ඒ කියන්නේ අංක 5ක් තියෙන්න ඕනේ නැහැ මේ අවස්ථාව පහට. අංක 7 පුරා මේ අවස්ථාව පහ විසිරලා තියෙනවා. එහෙනම් දැන් දුවේ පුතේ ඔයගලන්ට අද අපි කලේ මේ පළවෙනි පාඩම තමයි නාට්‍ය අවස්ථා. එමෙතන නාට්‍ය ක්‍රියා විකාශනයේ අවස්ථා පහ හඳුන්ලා දෙන එක උදාහරණ සහිතව. ඉතින් ඒකෙදි සකුන්තලා නාට්‍යනුත් කිව්වා, රත්නාවලී නාටිකාවලුත් උදාහරණ කිව්වා. මම හිතනවා ඔයගන්ට පැහැදිලි වෙන්නේ ඇති කියලා. දැන් අපි බලමු තවත් මාතෘකාවක්. ඒ කියන්නේ මොකද්ද මේ මාතෘකාව? ඔයගොල්ලෝ දන්නවද සංස්කෘත නාට්‍යයේ අර්ථ ප්‍රකෘති කියලා වර්ගයක් තියෙනවා. සංස්කෘත නාට්‍යයේ සිද්ධාන්ත වලට උගන්වන්න තියෙන අර්ථ ප්‍රකෘති කියලා. අර්ථ ප්‍රකෘති වලට තමයි නාට්‍යාංග කියලා කියන්නේ. දැන් නාට්‍යාංග කිව්වත් අර්ථ ප්‍රකෘති කිව්වත් සමාන වචන. දැන් මේ නාට්‍යයක මුල ඉඳලා අග දක්වා කතාව විකාශනය වෙන්නකොට අර්ථ ප්‍රකෘති නමින් හඳුන්වන කොටස් පහකුත් තියෙනවා. එතකොට දැන් අපි ඊළඟට කරන්නේ අර්ථ ප්‍රකෘතිනේ. හැබැයි අර්ථ ප්‍රකෘති ගැන කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් දැනගන්න ඕනේ මේ කතා වස්තුව කියන්නේ මොකද්ද කියලා. කතා වස්තුව කියන්නේ මේ නාට්‍යයට අදාළ කතාව. ඒකට කියනවා ඉතිවෘත්තය කියලා. ඉංග්‍රීසියෙන් කියනවා ප්ලොට් කියලා. එතකොට මේ කතා වස්තුව කොටස් දෙකකට බෙදෙනවා, ආධිකාරිකයි ප්‍රාසංගිකයි කියලා. ආධිකාරික ප්‍රාසංගික. ආධිකාරික කියන්නේ ප්‍රධාන කතා වස්තුව. ඒ කියන්නේ කතා නායකයා සහ නායිකාව සම්බන්ධ වෙන ප්‍රධාන සිද්ධිදාමයේ තියෙනවනේ, අන්න ඒ ටික තමයි ආධිකාරික කියලා කියන්නේ.
එතකොට බලන්න ඔයගොල්ලෝ අනිත් පැත්තෙන් තියෙනවා ප්‍රාසංගික කියලා. ප්‍රාසංගික කියන්නේ අප්‍රධාන කතාවස්තුව. අප්‍රධාන කතාවස්තුවේ තමයි අර ප්‍රධාන කතා නායකයාට සහ නායිකාවට උදව් කරන ඒගොල්ලන්ගේ අරමුණ ඉටු කරගන්න උදව් කරන අනෙකුත් චරිත විදූෂක එහෙම නැත්නම් ප්‍රියංවදා අනුසුයා අනුසුයා ප්‍රියංවදා ඉතින් ඒගොල්ලන්ගේ සම්පූර්ණ ප්‍රයත්නයන් ඒගොල්ලන්ගේ කාර්යභාරය ඒගොල්ලන්ගේ වැඩ ටික දෙන්නේ අප්‍රධාන කතාවස්තුවේ. එතන ආධිකාරික කියලා කොටසක් තියෙනවා ප්‍රාසංගික කියලා කොටසක් තියෙනවා. ප්‍රාසංගික ප්‍රාසංගික නෙමෙයි. දැන් එතකොට මම මේ කතාවස්තුව ගැන කියෙ මොකක්ද දන්නවද? මේ කතාවස්තුවේ තමයි අර මං කලින් කියන්න හදපු අර්ථ ප්‍රකෘතියට ආයති වෙන කොටස් පහ තියෙන්නේ. මොනවාද ඒ කොටස් පහ? බීජ, බින්දු, පතාකා, ප්‍රකරි, කාර්ය. මොකද්ද ගංගමිස්? බීජ, බින්දු, පතාකා, ප්‍රකරි, කාර්ය කියන අවස්ථා පහ. මං එහෙම කියන්න කිව්වේ මං කියනකොට මේ තේරු නැත්තම් එහෙමද නේද? ඒක දැන් හොඳට පැහැදිලි වුණා නේද? බීජ, බින්දු, පතාකා, ප්‍රකරි, කාර්ය. එහෙනම් දුවේ පුතේ අද අපිට හම්බෙලා තියෙන කාලෙත් එක්ක අපි දැන් ඉස්සෙල්ලා නාට්‍ය අවස්ථා ගැන ගොඩක් විස්තර කළා. ඒක නිසා මේ දැන් මේකත් මෙතනම කිව්වොත් එහෙම නාට්‍ය අවස්ථායි අර්ථ ප්‍රකෘති දෙකම එකට කිව්වොත් පොඩ්ඩක් මතක තියාගන්න අමාරුයි කියලා මට හිතෙනවා ගංගමිස්. ඒකෙන් හින්දා අපි ඊළඟ පාඩමෙන් බීජ කියන්නේ මොකද්ද? බින්දු කියන්නේ මොකද්ද? පතාකා කියන්නේ ඇයි? ප්‍රකෘති කියලා හඳුනන්නේ ඇයි? එහෙම නැත්නම් කාර්ය කියන්නේ මොකද්ද කියලා මේ අවස්ථා පහ ගැන අර ඉස්සෙල්ලා අපි නාට්‍ය අවස්ථා කතා කළේ. අන්න ඒ වගේ පොඩක් උදාහරණත් එක්ක හෙමින් හෙමින් කතා කරලා බලමු නේද? එහෙමනම් අද මේ පාඩමේ මෙතකින් අවසන් කරන බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ ගංගා මිසුත්තාව ඉතින් මේ ඉදෙන්නත් එක්ක උත්සාහ ගත්තේ ඒගොල්ලන්ට මේක හොඳට පැහැදිලි කරන්න. ඉතින් මං හිතනවා ඒ දේ වුණා කියලා. එහෙනම් දුවේ පුතේ අපි ඊළඟ පාඩමේදී අර්ථ ප්‍රකෘති කියන්නේ මොනවාද කියලා බලමු. එතකන් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.